ඉතින් කොහොමද මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අදත් පුරුදු විදිහට මම ඔයගොල්ලෝ දැන් කතා කරන්න ආවේ ස්ටඩි ටිප් එකක් තමයි. හැබැයි මේක ඕනම කෙනෙක්ට ජීවිතේ අදාළ කරගන්න පුළුවන් දෙයක්. කොහොමද ඔයාලා ඔයාලගේ ඉංග්‍රීසි දැනුම හොඳට හදාගන්න කියලා තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් බලමු ඔයගොල්ලෝ මේ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියලා. ඒ ටිප්ස් ටික කියන්න කලින් මම පුංචි දෙයක් කියන්නම්. ඉංග්‍රීසි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ඒක පස්සේ ලොකුවට ගිහිල්ලා ඔයගොල්ලෝ මානසික වැටෙන්න යන්න එපා. මොකද හුඟක් නංගිල මල්ලට තියෙන ප්‍රශ්න තමයි ඒ කියන්නේ අක්කේ ඉංග්‍රීසි බැරුව ෆස්ට් ක්ලාස් එකට යන්න බැයිද? අනේ නෑ පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් යන්න. ඉංග්‍රීසි වාට බෑ කියලා වා ඉංග්‍රීසි වලට දුර්වල ළමයෙක් කියලා කවදාවත් වාට ඉංග්‍රීසි බෑ කියලා වාට ෆස්ට් ක්ලාස් එක ගන්න බැරි වෙන්නේ නෑ. වාට අනිවාර්යෙන් ඒ දේ කරන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ජොබ් එකකට යද්දී ඔයින්ට ඉංග්‍රීසි බෑ කියලා ඉන්ටර්විව් එක ෆේල් වෙනවා. එහෙම නෑ. ඔයාලට chance එකක් තියෙනවා ඔයාගේ ඉංග්‍රීසි හදාගෙන ජොබ් එකට යන්න. ඒකේ ප්‍රොමෝෂන්ස් ගන්න අනිවාර්යෙන් ඔයාලට අවස්ථාවක් තියෙනවා. කොයිම වෙලාවකවත් ජීවිතේ ෆේල් වෙන්න ඉංග්‍රීසි බෑ කියන දේ හේතුවක් නෙවෙයි. ඉංග්‍රීසි කියන්නේ අපිට හදාගන්න පුළුවන් දෙයක්. චූටි කාලේ කවසරේ මොන්ටිසෝරි ඉඳලා අපි ඉගෙන ගන්න දෙයක්. ඉතින් බලමු පුංචි පුංචි දේවල් ටිකක් කරලා කොහොමද ඔගොල්ලෝ ඔගොල්ලෝගේ ඉංග්‍රීසි කතා කරන එක හොඳට හදාගන්නේ කියලා. ඉතින් මේත් එක මම පුංචි කතාවක් කියලා ඉන්නම් මුලින්ම. මගේ ජීවිතයේ අත්දැකීම තමයි මේ. මම මුලින් එක වසරේ ඉඳලා 13 වසරට ඉගෙන ගත්ත සිංහල මීඩියම්. ඊට පස්සේ මම යනවා ඒ කියන්නේ ACCA කියන වෘත්තීය සුසුකම ඉගෙන ගන්න. ඒක ACCA කියන්නේ ෆොරින් ක්වොලිෆිකේෂන් එකක්. ඒක තනිකර ඉංග්‍රීසි වලින් තියෙන දෙක හරිම ඇඩ්වාන්ස් ඉංග්‍රීසි තියෙන එකේ. මම ක්ලාස් ගියාට පස්සේ මගේ හබැත්ති ඉන්නේ මුස්ලිම් ගර්ල් කෙනෙක්. මට නම මතක හිටියද ශල්වා. ඉතින් මට ඉංග්‍රීසි බෑ කියන්නේ මට අඩුම මේ ඒ සර් කියද්දී ඒ ස්පීඩ් එකට ලියා ගන්නවත් බෑ. ඉංග්‍රීසි ටික හරිම අමාරුයි. මේ කියන්නේ මම ටක් ගාලා පැන්සලෙන් ලියාගෙන මේ අරයාගේ පොතෙන් බලලා පොඩක් එක්ස්කියුස් කරලා පෙන්නන්න කියලා මට කතා කරන්නවත් බෑ. පොඩක් තට්ටුවක් දාලා පෙන්නන්න කියලා එයාගෙන් බලාගෙන තමයි මම මගේ නෝට් එක කම්ප්ලීට් කරේ. ඔය විදිහට ගිහිල්ලා තමයි මම දැන් මේ විදිහ මම සාමාන්‍ය මට ඒ කියන්නේ මම හිතනවා මම හොඳට කතා කරනවා. මට බය නැතුව කතා කරන්න පුළුවන්, ප්‍රසන්ට් කරන්න පුළුවන්, දෙයක් ලියන්න පුළුවන්. ඔය ඔක්කොම හැදුනේ මම ඔය වගේ පසුබිමක් මට තියෙද්දි. හැබැයි හදාගන්න මම මහන්සි වුණා. මහන්සි වුණා කියන්නේ මම ඒ වෙනුවෙන් එෆර්ට් එකක් ගත්තා, උත්සාහයක් ගත්තා. හැබැයි මාර ළමයා මම ලැජ්ජා වුණේ නැහැ කොයිම වෙලාවකත්. ඒ කියන්නේ මට ඉංග්‍රීසි බෑයි කියලා මම තව කෙනෙක්ගෙන් උදව් ගන්න ලැජ්ජා වුණේ නැහැ. මට පුළුවන් විදිහට වචන අහුල අහුල කතා කරන්න මම ලැජ්ජා වුණේ නැහැ. ඔය දේත් එක්ක මට පුළුවන්කම ලැබුණා මගේ ඉංග්‍රීසි ටික හදාගන්න. ඉතින් බලමු මම මොකද ඉංග්‍රීසි ටික හදාගන්න කරේ කියලා. පළවෙනි දේ තමයි ඕගොල්ලොන්ට පුළුවන් සින්දු කියන ගමන් අහන්න. කියන්නේ කැරෝකේ කියලා කියන්නේ YouTube එකේ තියෙනවා ඉංග්‍රීසි ලිරික්ස් යන ගමන් සින්දු කියන්න පුළුවන්. ඒ ගීල දවසට එක සින්දුවක් ටිකක් හයි. ඒ කියන්නේ ගිදරයට ඩිස්ටර්බ් නම් ගොඩක් හයින් එපා. ලැජ්ජයි නම් ඒතවා හොඳට වචන ප්‍රනවුන්ස් කරන්න. ඒ කියන්නේ උච්චාරණය කරන්න හොඳට. අර ඇහෙන දේ හොඳට ප්‍රනවුන්ස් කරන්න, අරක දිහා බලන්න හරියට ප්‍රනවුන්ස් කරන්න. දෙවන ටිප් එක තමයි TV series films English subtitles එක බලන්න. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි කරන ලොකු වැරද්දක් තමයි ඒ කියන්නේ ෆිල්ම්ස් බලද්දී ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන අපේ අය පාවිච්චි කරන සිංහල සබ්ටයිටල්ස්. එහෙම එපා. ඕගොල්ලෝ ඉංග්‍රීසි ෆිල්ම් TV series බලනවා නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි සබ්ටයිටල් එක පාවිච්චි කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඒ කියන දේ ඒ ඇක්ෂන් එකත් එක්ක, ඒ කියන්නේ ඒ ක්‍රියාවත් එක්ක තේරුම් ගන්න අර සබ්ටයිටල් එක බලන. එතකොට ඕගොල්ලන්ට ටික ටික ඉංග්‍රීසි තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔය හොඳට දැන් වුණත් ඉගෙන අර අපි කියන්නේ අපිට නිතර ඇහෙනා නම් අපිට නිතර දකින්නවා නම් ඒ දේ පුළුවන් වෙනවා කියලා. අන්න ඒ දේම තමයි. ඉතින් ඕගොල්ලෝ ෆිල්ම් බලද්දී දැන් ෆ්‍රී එකක් තියෙනවා ෆිල්ම් බලන්න බලද්දී අනිවාර්යයෙන්ම අර ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලනවා නම් ඉංග්‍රීසි TV series එකක් බලනවා නම්
ඉංග්‍රීසි සබ්ටයිටල් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒක යටින් හොඳට කියවන්න, අහුන්කම් දෙන්න, හොඳට බලන්න එයාගේ ඇක්ෂන් එක මොකක්ද කියලා. ඒත් මොකද ඒ ෆිල්ම් වල යන්නේ ටීවී සීරීස් වල යන්නේ එදිනෙදා පාවිච්චි වෙන ඉංග්‍රීසිනේ. ඒකට ඕගොල්ලන්ට පුළුවන්කමක් ලැබෙනවා ඕගොල්ලෝ ස්පෝකන් ඉංග්‍රීසි කියන එක හොඳට හදාගන්න. තුන්වෙනි ටිප් එක තමයි කන්නඩ ඉස්සරහට යන්න ගිල් චුට කතා කරන්න. කියන්නේ බය වෙන්න එපා, ගිහිලා කතා කරන්න. මේ කියන්නේ හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න, හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න. කියන්නේ ඔයා ඉන්ට්‍රඩියුස් කරන්න, ඊට පස්සේ තව කෙනෙක් ඉස්සරහ ඉන්නවා කියලා හිතලා ප්‍රශ්න අහන්න, ඒ විදිහට කතා කරන්න. ඒතර ඔයාට කියන්නේ විශ්වාසයක් ඇති වෙන ගන්නවා, මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, මට ටිකක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා ඔයා ටික ටික බය, ඔයාගේ බය නැති වෙනවා. මට තැනකට ගිහලා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම හම්බ වෙනවා. හතරවෙනි ටිප් එක තමයි ඉංග්‍රීසි පත්තර තියෙනවනේ, ඔය ඉංග්‍රීසි පත්තර ගේන්න. මුලින් කියවන්න බෑ, මොකද එපා වෙනවා, හරිම බෝරින්. අපි ටෙක්ස්ට් බුක් එකක්වත් කියවන්න කැමති නැහැ ඉස්කෝලේ යන කාලේ. හැබැයි මුලින් හෙඩ්ලයින්ස් කියවන්න පටන් ගන්න. ඒක ඕගොල්ලන්ට චුට්ට චුට්ට තේරෙන්න ගන්නවා මේක මොකක්ද කියන්නේ, මේක මොකක්ද කියන්නේ කියලා. හැමදාම සතියකට සැරයක් ඉංග්‍රීසි පත්තරේ ගෙනල්ලා ඉංග්‍රීසි පත්තරේ හෙඩ්ලයින් ටික කියවන්න. ඒකෙන් ඕගොල්ලන්ට ලොකු, ඒ කියන්නේ අනික ඔගොල්ලන්ට පාවිච්චි වෙනවා. ඒක ඔගොල්ලන්ට ඒක තේරෙන්න ගන්නවා. ඒක ඔගොල්ලන්ට ඔගොල්ලන් කියවීම ඔගොල්ලෝ දන්නව නැතුව ටික ටික පුළුවන් වෙන ගන්නවා. මුලින් හෙඩින්ග්ස්, ඊට පස්සේ පුළුවන් ඔගොල්ලන්ට ටික ටික පොඩි පොඩි ආටිකල්ස් වලින් කියවන්න පටන් ගන්න. ඊළඟ ටිප් එක තමයි ඉංග්‍රීසි නිවුස් බලන්න. මොකද කියන්නේ ලංකාවේ ටීවී චැනල් වල උනත් ඉංග්‍රීසි නිවුස් ප්‍රසන්ට් කරන අයගේ ඇක්සන්ට් එක හරියම ලස්සනයි. හොඳට ඒගොල්ලෝ ප්‍රනවුන්ස් කරනවා. ඒගොල්ලෝ ප්‍රනවුන්සියේෂන්ස් හොඳයි, ඇක්සන්ට් එක හොඳයි. ඉතින් අනිවාර්යයෙන්ම 10ට මං හිතන්නේ යනවා ඒ ඉංග්‍රීසි නිවුස් බලන්න. එතකොට ඒ නිවුස් බලනකොට ඔගොල්ලන්ට කියන්නේ හොඳට ඒව ඇහෙන්න ගන්න. ප්‍රනවුන්සියේෂන්ස් ඔගොල්ලෝ ඉගෙන ගන්න අර ටීවී සීරීස් වගේමයි. හැබැයි ඊට වඩා අර ඩේලි යූස් වෙන වචන, ඩේලි පාවිච්චි වෙන වචන තව ගොඩක් ඔගොල්ලන්ට එකතු කරගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ දේවල් වලට කියන නම් පවා ඔගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් වෙනවා ඉංග්‍රීසි නිවුස් බලනකින්. ඉතින් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි නිවුස් බලන්නත් අමතක කරන්න එපා. ඊළඟ ටිප් එක තමයි ඕගොල්ලන්ට පුළුවන්, ඒ කියන්නේ මේ කරන චූටි මුදලක් ඔගොල්ලන්ට වැය වෙනවා. ඒ කියන්නේ වැය වෙනවා, ඒ කියන්නේ කෝල් එකක් ගන්න පොඩි ගාණක් යනවා. දැන් නම් ටිකක් වැඩි, මොකද වැට් එක වැඩි වෙන නිසා. ඉතින් ඒ ගාණ යනවා. හැබැයි ඒක ඔගොල්ලන්ට කෝස් එකකට යන ගාණට වඩා අඩු මුදලක් නේ. ඔගොල්ලන්ට පුළුවන් හොටෙල්ස් වල නම්බර්ස් ටිකක් අරගෙන ඒවට කෝල් කරන්න. කෝල් කරලා ඉංග්ලිෂ් වලින් කතා කරන්න. වැරදුනාට ඒගොල්ලෝ හිනා වෙන්නේ නැහැ ඔගොල්ලන්ට, මොකද ඔයා එයාලගේ කස්ටමර් කෙනෙක්. නිසා කතා කරලා ඕගොල්ලන්ට පුළුවන් රූම් රේට්ස් අහන්න, බුෆේ මොනක් තියෙන කියලා අහන්න, කොයි විදියට තියෙන කියලා අහන්න, රිසර්වේෂන් එකක් දාන කොහොමද කියලා අහන්න. ඉතින් ඔය ටික ඕගොල්ලන්ට දාන්න අහන්න පුළුවන්. ඒගොල්ලෝ උත්තර දෙනවා. එතකොට ඒගොල්ලෝ ආට වැරදුනාට හිනා වෙන්නේ නැහැ. ඔය විදියට ඔයාලට ඩයලොග් එකක් ගොඩනගා ගන්න පුළුවන්. එයාත් එක්ක කන්වර්සේෂන් එකක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ටික ටික විශ්වාසය දෙනවා, මට තව කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න පුළුවන් නේද කියන එක. අන්තිම ටිප් එක තමයි ඕගොල්ලෝ ඉතාලි ලෙක්චර්ස් යනාගේ කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් අක්ක කෙනෙක් හරි අය කෙනෙක් හරි නම් ඕගොල්ලොන්ගේ කියන්නේ තියෙන ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් හොය හොය මහන්සි වෙන්න එපා. හැම වෙලේම ට්‍රයි කරන්න මීනින් එක බලන්න. ඉංග්‍රීසි මීනින් Google ඔගොල්ලන්ට පාවිච්චි කරලා, එහෙම නැත්නම් සෆාරි පාවිච්චි කරලා ඕගොල්ලන්ට වර්ඩ් එකේ හිතන්නකෝ. අපි ගමු, අපි වර්ඩ් එකක් ගමු, මොකක් වර්ඩ් එකක් එන්නෙත් නැහැ. අපි හිතමු ඩිප්‍රිසියේෂන් මීනින්, ඩිප්‍රිසියේෂන් මීනින්, වට ඉස් ද මීනින් ඔෆ් ඩිප්‍රිසියේෂන්, ඩිප්‍රිසියේෂන් නැත්නම් මීනින්, ඩිප්‍රිසියේෂන් කියන්නේ ෂෙයර් කියන්නේ, හරිද? එතකොට ඕගොල්ලන් Google එකේ ගැහුවට පස්සේ එන්නේ ඒක ඉංග්‍රීසි වලින්ම ඩිස්ක්‍රයිබ් කරලා, කියන්නේ ඉංග්‍රීසි වලින්ම විස්තර කරලා. අන්න ඒ වචන වලට පුරුදු වෙනවා. මොකද ඒක හරිම සරලව විස්තර කරලා දෙන. ඒ වගේම සිනොනිම්ස් එනවා. සිනොනිම්ස් කියන්නේ සමාන වචන. සමහර වෙලාවට
හෙන හෙන බැරෑරුම් වචනයක්. හරිද? හැබැයි ඒක ඇත්තටම බැරෑරුම් වචනනේ හරිම සරල වචනයකට සමාන වචනයක්. يعني අපි හිතමු සිංහල වලත් තියෙන සමාන පද. එතකොට සමහර අම්මා කියන එකට මෑනියෝ ඒ වගේ හෙන බරපතල වචන තියෙනනේ. ඒ වගේ ඉංග්‍රීසි වලත් වචන කීපයක් එකම වචනෙට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර සිනොනිම්ස් බලමු ඔයගොල්ලෝ තේරෙනවා. අමම දන්න වචනයක්. මේක වෙන වචනයක්. ඒතර ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් කමකුත් ලැබෙනවා තව සමාන වචනකුත්. ඒත් එක්කම ඔහා දන්න එකක් කියලා තහවුරු වෙනවා. ඉතින් ওই විදිහට ඉංග්‍රීසි පාඩම් කරද්දී ඉංග්‍රීසි විෂය කරුණු පාඩම් කරද්දී පුළුවන් තරම් සිංහල භාවිතා කරන්න එපා. ඒක ඒ විදිහටම මතක තියාගන්න උත්සාහ කරන්න. මුලින් අමාරුයි. හැබැයි ටික කාලයක් යද්දී වා ඒක උත්සාහ කරනකොට වාට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි විෂය කරුණු ඒ විදිහටම ඉංග්‍රීසියෙන්ම සරල කරලා ඒ විදිහට පාඩම් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔය තමයි මම මගේ ඉංග්‍රීසි හදාගත්ත විදිහ. ඒ කියන්නේ හරිම සරලයි මං හිතන්නේ. ඒ කියන්නේ ලොකු මහන්සියක් මම ගත්තේ නැහැ. ලොකු එෆර්ට් එකක් ගත්තේ නැහැ. ඔය ටික කරන්න කරලා කොහොම හරි ඔයගොල්ලෝගේ ඉංග්‍රීසි ටික ඔයගොල්ලෝ දන්නේම නැතුව ඉම්ප්‍රූව් වෙයි. ඒ කියන්නේ වැඩි දියුණු වෙයි. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් වෙයි. තැනකට ගිහිල්ලා බය නැතුව කතා කරන්න පුළුවන් වෙයි. හොඳට ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙයි. හොඳට ලියන්න පුළුවන් වෙයි. හොඳට කියවන්න පුළුවන් වෙයි. ඔය ඔක්කොම ටික කරන්න පුළුවන් වෙයි. හැබැයි ඔන්න ඔය පුංචි දේවල් ටික කරන ඔයගොල්ලෝගේ ඇතුලේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඔය ටික කරොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුමත් ඉංග්‍රීසි කතාවත් හොඳට හදාගන්න. තවත් වීඩියෝ එකක් අරන් ඊළඟ සතියේ ඔයගොල්ලෝ හම්බ වෙන්නකම් ඔයගොල්ලෝගේ පාඩම් ටික හොඳට කරගන්න පරිස්සමෙන් ඉන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුදවසක්.